මේ වැඩවර්ජනය පවත්වන අතරතුරේදී පවත්වපු කැබිනට් මණ්ඩලවලදී දීර්ඝව මේ සම්බන්ධයෙන් සාකච්ඡා වුණ බව පැහැදිලිව දක්නට ලැබෙනවා. මෙහිදී අවසාන කැබිනට් මණ්ඩල තීරණය දැනුම් දීලා තියෙන්නේ ජනාධිපතිතුමා මේ අනද්දින කාර්ය මණ්ඩලය ඒත් එක්කම රටේ අනෙකුත් කාර්ය මණ්ඩලවල තියෙන වැටුප් සම්බන්ධයෙන් ඇති ගැටලු සොයා බලා කඩිනම් යෝජනා ඊළඟ අයවැයට ඉදිරිපත් කරන්න කියලා මහා භාණ්ඩාගාරයට යොමු කරලා තියෙනවා. මේ වන විට සෑම මාධ්‍යකම පළවෙනවා මේ සම්බන්ධයෙන් කමිටුවක් ජනාධිපතිතුමා පත් කරන්න තීරණය කරලා ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දීලා තියෙනවා කියලා. ඒ නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනද්දින කාර්ය මණ්ඩලයේ පවතින මේ ගැටලුව निराකරණය කර ගැනීම සඳහා ඒ කමිටුව වෙත සක්‍රීයව දායකත්වය ලබා දෙනවා. අපි කටයුතු කරන්නේ රටේ උසස් අධ්‍යාපනය සමග. පළවෙනි වසරට මේ අවස්ථාවේදී වසර දෙකක් පාසල් නොගිය දරුවෝ පරිගණකයේ හෝ තමන්ගේ දුරකථනයේ ඔස්සේ අනේකවිධ දුක් කම්කටොළු මැද්දේ අධ්‍යාපනය හදාරලා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන දරුවෝ මීට සති දෙකකට කලින් අවසාන වුණ සාමාන්‍ය පෙළ විභාගය අපි සතුටු වුණාට ගිය අවුරුද්දේ තියෙන්න තිබිච්ච එකක්. අපි සතුටු වුණාට මේ සතියේ උසස් පෙළ ප්‍රතිඵල එනවා කියලා ගිය අවුරුද්දේ තියෙන්න තිබිච්ච උසස් පෙළ ප්‍රතිඵලයි මේ එන්නේ. ඒ නිසා අපි මාස ගාණක් දැනටමත් අධ්‍යාපනය අතින් අපි රට පස්සට ගිහින් තියෙන අවස්ථාවක තවදුරටත් මේ කටයුතු වල අපට දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බොහොම ගෞරවයෙන් මම ඉල්ලීමක් කරනවා සැමටම තමන්ගේ සේවාස්ථානවලට වාර්තා කරන්න කියලා.